ගීවෙලෙන්දගේ දියුණුව එකමත් එක ගමක ක්‍රිෂ්ණනම් මිනිසෙක් ජීවත් වුණා. හැම දවසකම ක්‍රිෂ්ණ කිරිවලින් ගී හදලා ගමේ විකුණනවා. ඔහු එයින් උපයා ගන්නා මුදල් වලිනුයි ජීවත් වුණේ. ක්‍රිෂ්ණ පිරිසිදු හා රසවත් ගී සඳහා ප්‍රචලිත වුණා. ඔන්න එක දවසක් ක්‍රිෂ්ණ ගමට යන අතරමඟදී සුන්දර නම් කැවිලි වෙලෙන්දා ඔහුට කතා කළේ ගී මිලදී ගැනීමටයි. ක්‍රිෂ්ණ ඔහු වෙතට ගියා. ක්‍රිෂ්ණ, මට ගී කිලෝ එකක් දෙන්න. ක්‍රිෂ්ණ බර කිරද්දී සුන්දර ඔහුගේ ගීවල පිරිසිදු බව හා හොඳ බව ඔහු සමග කතා කළා. ක්‍රිෂ්ණ, ගී කිලෝ එකක් නෙවෙයි, මට කිලෝ දෙකක්ම දෙන්න. මං දන්නේ නැහෙනේ පස්සේ ඔබ ළඟ තියෙයිද කියලා. ඒත් ඔබගේ ගී තමයි මට හොඳම රසකෙලි හදන්න උදව් කරන්නේ. අනේ හොඳයිනේ, ස්තුතියි. මෙන්න ඔයාගේ ගී කිලෝ දෙක. ගීගත් සුන්දර හා ක්‍රිෂ්ණ ඔවුන්ගේ මාර්ගයන් හිම යන්නට වුණා. ක්‍රිෂ්ණ නගරයට ඇවිද ගිය ගමන්ම මිනිසුන් පැමිණ ඔහුගේ ගී මිලට ගත්තා. දවල් වෙන්නත් කලින් සියලුම ගී විකිණී අවසන් වුණා. ඒ වායේ තිබුණු හොඳකම නිසා ක්‍රිෂ්ණ උපයාගත් මුදල් රැගෙන ඔහු ඔහුගේ සොහොයුරු වූ කුෂල් සොයා යන්නේ ඊළඟ දිනේදී. මොකද ගී සාදන්න අවශ්‍ය කරන කිරි මිලදී ගන්නටයි. කුෂල් නිරීක්ෂණය කළා. හැමදාම තමන්ගේ සොහොයුරා ගී විකිණීමෙන් දිනෙන් දින ලොකු මුදලක් උපයන බව. මගේ ළඟ දැන් කිරි ලීටර් පහක් නැහැ. හවසට එන්න, මං ඔබට වින් කරලා තියන්නම්. ක්‍රිෂ්ණ ඔහුගේ ගෙදරින් පිටත් වුණු පසු කුෂල්ගේ බිරිඳ කමලා වතුර වීදුරුවක් රැගෙන පැමිණියා. කමලා, ඔයා දැක්කද ක්‍රිෂ්ණ කරලා තියෙන දෙත්තවල් වෙද්දී ඔහු ගී සේරම ටික විකුණලා මල් ළඟට ආවනේ තව කිරි ඉල්ලගෙන යන්න. ඔයා හැමදාම ඉතින් හරකුන්ගෙන් ගන්න කිරි සොහුරාට දෙනවනේ. මේ සැරේ ඔයා ඔයාගේම දෙයක් කරගන්නේ නැත්ති ඇයි? ඊළඟ සැරේ ඉඳන් ක්‍රිෂ්ණට කිරි දෙද්දී එයාට වතුර ටිකක් මිශ්‍ර කරන්න. ඒකෙන් කිරි ටික ඉතුරු කරගෙන අපිට වැඩි මුදලක් එකතු කරගන්න පුළුවන්. කුෂලුත් බිරිඳ කියූ දේ පිළිගත්තා. එදින සවස් කිරි දොවද්දී කුෂල් ඒට වතුර එකතු කර ක්‍රිෂ්ණට වින් කර තිබ්බා. කුෂල් මේ හැම දිනයකදීම කරන්න පටන් ගත්තා. ඔහු ක්‍රමක්‍රමයෙන් කිරිවලට මිශ්‍ර කරන වතුර ප්‍රමාණයත් වැඩි කළා. ක්‍රිෂ්ණ නොදැන සිටි මොකක් හෝ හේතුවක් නිසා ගීවල ගුණය දවසින් දවස අඩු වෙමින් තිබුණා. ක්‍රිෂ්ණගේ සොහොයුරාගේ ගුණාත්මක නොවන කිරි නිසා ඔහුට ගොඩාක් ගනුදෙනුකරුවන් ප්‍රමාණයකුත් අඩු වෙලා ගියා. කිරිවල ගුණය බලන්න ක්‍රිෂ්ණ කිරිවලින් මී කිරි ටිකක් හැදුවා. මී කිරි හරියට හැදුනේ නැති නිසා ක්‍රිෂ්ණ දැනගත්තේ ප්‍රශ්නේ තියෙන කිරිවල කියලා. ක්‍රිෂ්ණ දැක්කා මී කිරිවල උඩ රැඳිලා තියෙන වැඩි වතුර ප්‍රමාණය. සමහර විට කිරි දෙන ඉල දෙන අසනීප වෙන්නේ නැති. මම ගිහින් මේ ප්‍රශ්නේ ගැන මගේ මල්ලිත් එක්ක කතා කරන්න ඕනේ. ක්‍රිෂ්ණ කුෂල්ගේ නිවසට පැමිණෙන විට එයා මහා අමුතු දෙයක් දැක්කා. කිරිවලට ගොඩාක් වතුර මිශ්‍ර කරන කුෂල් හා ඔහුගේ බිරිඳයි. මෙය නිසයි ඔහුගේ ගී තත්වින් බාලුවේ යැයි ඔහු තහවුරු කරගත්තා. ක්‍රිෂ්ණ කිසිවක් නොකියාම ගියේ කරුණාවන්ත හදවතක් ඇතුවයි. ඒ වගේම ඔහු දැනන් සිටියේ නෑ මේකට කුමක් කරන්නද කියලා. මෙයට පිළිතුරක් සෙව් ක්‍රිෂ්ණ තමන් ඉතිරි කරගත් මුදලකින් එළ දෙන්නු දෙදෙනෙක් මිලදී ගත්තා. ඔහු ඔහුගේම කිරිවලින්ම සාදාගත් ගී යලි තත්ත්වෙන් වැඩි වුණා. ක්‍රිෂ්ණ කුඩා වෙළඳසැලක් ආරම්භ කරා. ඔහුගේම පිරිසිදු ගී අලෙවි කරන්න පටන් ගත්තා. සුන්දර් ඒ වෙළඳසැලට පැමිණ යලි මෙසේ කිව්වා. පහුගිය දිනවලම ඔබගේ ගීවල තත්ත්වය හරිම බාලයි. මට ගොඩාක් හොඳ පාරිභෝගිකයන් ඉන්නවා. ඔබේ ගීවල තියෙන තත්ත්වය ගුණය හා නැවුම් බව නිසා වෙනි.
ඒ දැන් මම හිතනවා ඔබ යලිත් හරි විදියට ගී හදනවා කියලා. මොකද මට මගේ පාරිභෝගිකයන්ම නැවත ඕනේ. ඔබට පේනවද? අර ඉන්න එළදෙනුන් දෙදෙන මගේ. මමයි ඔවුන්ව මිලදී ගත්තේ. ඉතින් දැන් ගීවලට තත්ියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මමයි එළදෙනුන්ගෙන් කිරි දවන්නේ. අදින්ද මට ඔබට හොඳම ගී දෙන්න පුළුවන්. දිනින් දින ක්‍රිෂ්ණගේ ගනුදෙනුකරුවන් වැඩි වුණා. පොඩි කාලයක් ඇතුළත ඔහු තවත් එළදෙනුන් දෙන්නෙක් මිලට ගත්තා. ඔහු මිනිසුන් කිහිප දෙනෙක්ට කඩේ වැඩ කිරීමට රැකියාවයි දුන්නා. ක්‍රිෂ්ණ ඔහුගේ අවංක වැඩවලින් ගොඩාක් පොහොසත් වුණා. ඒ වගේම ඉතා සතුටින් ජීවත් වුණා. ඒ අතරතුරේ තම සොහොයුරාගේ රීතිනාමය නැති කිරීමට හැදු කුෂල් ගැන ගමේ අය දැනගත්තා. තවදුරටත් කිරි විකිණීමට නොහැකිව කුෂල් ගොඩාක් පාඩු ලැබුවා. තමන්ගේ වැරදි අවසානයේදී වටහාගත් කුෂල් තම සොහොයුරා කරා ගොස් ඔහුගෙන් සමාව හා ඔහු කළ සෑම දෙයකම ණය පියවන්නට ක්‍රිෂ්ණගෙන් රැකියාවක් ඉල්ලුවා. කරුණා හිත් ඇති ක්‍රිෂ්ණ මේට එකවරම කැමති වී කුෂල්ට තමන්ගේ හරකුන් හා සේවකයන් බලා ගැනීමේ වගකීම ඔහුට පැවරුවා. ආදර්ශය සමාව ඉල්ලන්නාට තා කරුණාවන්ත වෙන්නේ. හැම විටම හොඳ ස්වයං කීර්ති නාමයක් පවත්වාගෙන යන්න. එකමත් එක කාලෙක ගම්මානයක ජේම්ස් කියලා වතු හිමියෙක් ජීවත් වුණා. එයා හරිම විනය ගරුක කෙනෙක්. උදෑසන කුකුල හඬලනකොටම ජේම්ස් අවදි වෙන්න පුරුදු වෙලා හිටියා. ඒ විතරක්ද, ජේම්ස් එයාගේ සේවකයන්වත් උදෙන්ම ගිහිල්ලා අවදි කරලා එයාගේ වත්තට පිටත් කරනවා. ඩෑන් සහ ජැක් ජේම්ස්ගේ වැඩවලට එකතු වුණේ අලුතින්. ඒ දෙන්න හරීම කම්මැලියෝ. උදෙන්ම නැගිටලා වැඩට යන එක ඒ දෙන්නට හරීම අමාරු වැඩක්. මේ දෙන්න පුරුදු වෙලා හිටියා වත්තේ ලිඳක් ළඟ තියෙන ඇඳවල් දෙකක නිදාගන්න. දවසක් ඩෑන් ජැක්ට කියනවා, උදේ පාන්දරම නැගිටලා වැඩට යන එක නම් මට හරීම අමාරුයි. මටත් එහෙමයි ඩෑන්. ඒත් අපි මොකද්ද කරන්නේ? ජේම්ස් මහත්තයා කුකුල කෑගහන සද්දෙට නැගිටලා අපිවත් නැගිට්ටවනවානේ. ඔන්න ඉතින් ජේම්ස් මහත්තයා හැමදාම එයාගේ සේවකයන්ගේ හැසිරීම ගැන හොඳ අවධානයෙන් තමයි හිටියේ. ඉතින් මේ සේවකයෝ දෙන්න කතා කරන දේවල් අහපු ජේම්ස් මහත්තයා හිතුවා මේ දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න. ඔන්න දවසක් මේ සේවකයෝ දෙන්න ලිඳ ළඟ තියෙන ඇඳවල් වල නිදාගෙන ඉන්නකොට ලිඳ ඇතුලෙන් මහා අමුතු ශබ්දයක් ඇසුණා. ජැක්, මොකද ඔයාලා නිදාගෙන ඉන්නේ? වහාම ගිහිල්ලා වැඩ කරන්න. ඒක ඇහිච්ච ජැක් බය වෙලා එක පාරට නැගිට්ටා. ඩෑන් නම් හොඳටම නිදි. සද්දේ කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බැරි වෙච්ච ජැක් ආයේ නිින්දට වැටුණා. ඔන්න ඊළඟ දවසෙත් මේ දෙන්න නිදාගෙන ඉන්නකොට ලිඳෙන් අර පුදුමාකාර සද්ද ඇහුණා. ඔන්න මේ පාර ඒ සද්ද ඇහුනේ ඩෑන්ට. ජැක් වගේම ඩෑනුත් නැගිටලා වටපිට විපරම් කරලා ටිකක් බැලුවා. අසල තිබුණු ලිඳටත් එබිකම් කළත් සද්ද කොහෙන්ද ආවේ කියලා නම් ඩෑන්ට හොයාගන්න බැරි වුණා. මේ දකින්න ඇත්තේ හීනයක් කියලා හිතලා ඩෑන් නැවතත් ගිහිල්ලා නිදාගත්තා. ඔන්න ඊළඟ දවසේ නිදාගෙන ඉන්න දෙන්නටම මේ අමුතු සද්ද ඇහුණා. ඔන්න ඔය වෙලාවේ බය වෙලා හැරුණ දෙන්නම එකිනෙකා දිහා බලාගත්තා. ජැක්, ඔයාට ඇහුණද ඒ සද්දේ? ඔව්, මටත් ඒ සද්දේ ඇහුණා. ඒකනම් හීනයක් වෙන්න බෑ. ඒ සද්දේ එන්නේ මේ ළිඳ ඇතුලේ. මම යනවා වැඩ කරන්න. ඔයත් එනවනම් එන්න. ඉන්න ඉන්න, මාත් එනවා ඔයත් එක්ක යන්න. ඔන්න එදා දවසේ ඩෑන් සහ ජැක් මහන්සි වෙලා වැඩ කළා. දවල් වරුවේ වැඩ කළා ඉවර වෙලා
ඒ දෙන්න වතුහිමියාගේ ගෙදරට ගියා දවල් ආහාරය ගන්න. ඒ වෙනකොටත් ඒ දෙන්නගේ බය නම් අඩු වෙලා තිබුණේ නැහැ. ඒ දෙන්නගේ මූණ බලපු වතුහිමියට ඒක හොඳටම තේරුණා. ඉතින් ජේම්ස් ඇහුවා මේ දෙන්නගෙන් මොකද උනේ කියලා. ඒ දෙන්න වෙච්ච හැමදේම කිව්වා. ජේම්ස් හයියෙන් hina වුණා. අයියෝ, ඒක මැජික් එකක් නෙමේ. ඒ කතා කළේ මම. මම දැක්ක ඔය දෙන්න කාලයක් තිස්සේ හරිම කම්මැලිව වැඩ කරනවා. ඒක නිසා ඔය දෙන්නට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන තමයි මම ලිඳ පිටිපස්සේ ඉඳන් මෙහෙම කතා කළේ. දැන් තේරුණා නේද ඔයාලට හොඳට වැඩ කරන්න පුළුවන් කියලා. ඔන්න එදා ඉඳන් ඩෑන් සහ ජැක් එයාලා දෙන්නගේ කම්මැලිකම අතෑරලා හරිම කාර්යක්ෂමව වැඩ කළා.